හරි පුතේ හරි රයිට් YouTube ලා යෝ දුන්න ඕන හොඳ මම වැඩේ එරෝ එක හරි ගිහිල්ලා මම දැන් දැන් දුන්නේ පුතේ රයිට් ගැටලුවක් නැහැ එහෙනම් හරි අපි යමු වැඩේට මම පුතේ මතක තියාගන්න ආවර්තිතාව වගුවේ හරිද අපිට තියෙන මූල ද්‍රව්‍ය වලින් මේ ආවර්තිතාව ගැන අපිට ගන්න ගොඩක් දේවල් තියෙනවා රයිට් අපිට මෙන්න මේමයි දැන් මේ කාණ්ඩාංකය තියෙනවා හරිද తප්පරයක් දැන් හරි එතකොට දැන් මේ කාණ්ඩාංකයේ තියෙනවා ආවර්තයේ තියෙනවා හරිද දැන් අපිට මේකෙදී දැන් ලෝහ මූල ද්‍රව්‍ය තියෙනවා අලෝහ මූල ද්‍රව්‍ය තියෙනවා ලෝහාලෝහ තියෙනවා නිෂ්ක්‍රිය වායු තියෙනවා රයිට් දැන් අපිට මේ කාණ්ඩාංකයෙන් ගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා එකක් සංයුජතා අගය ගන්න පුළුවන් හරිද මේ ඕල් වල ටාගට් කරලා කරන්නේ හොඳයි හරිද ඕල් ටාගට් එකේ ආවර්ත වගුව ටාගට් කරලා කරන්න හරිද සංයුක්තා අගය ගන්න පුළුවන් අයනේ හඳුනා ගන්න පුළුවන් පැහැදිලිද මොකද ගන්න පුළුවන් වෙන්නේ සංයුත්තා අගයයි අයනෙයි හඳුනා ගන්න පුළුවන් පළවෙනි කාණ්ඩයේ ගැටියන්ගේ සංයුත්තා අගය පුතේ 1යි රයිට් ඔන්න බලා ගන්න දෙවෙනි කාණ්ඩයේ ගැටියන්ගේ සංයුත්තා අගය 2යි තුන්වෙනි කාණ්ඩයේ ගැටියන්ගේ සංයුත්තා අගය 3යි හතරවෙනි කාණ්ඩයේ ගැටියන්ගේ සංයුත්තා අගය 4යි පස්වෙනි කාණ්ඩයේ ගැටියන්ගේ 5යිද 5යිද නෑ කියද තුනයි ඇයි හේතුව සංයුජතාවයේ කියන්නේ මොකක්ද අස්ථායි පරමාණු ස්ථායි වීම සඳහා ලබා ගන්නා හෝ පිටකරන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඇදිරිද අස්ථායි පරමාණු ස්ථායි වීම සඳහා ලබා ගන්නා හෝ පිටකරන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට තමයි අපි කියන්නේ සංයුත්තාගය එතකොට මෙතන හතරට යනකම් දෙනවා දෙනවා අවසානකේ තියෙන ඒවා දෙනවා දෙන ප්‍රමාණය අනුව සංයුත්තාවේ තීරණය වුණා පළවෙනි කාණ්ඩේ කාගේ තියෙන අවසානක එකයි ඒක නිසා එකක් දුන්නම සංයුත්තාව එකයි දෙවෙනි කාණ්ඩේ කාගේ දෙකයි තියෙන දෙකක් දුන්නම සංයුත්තාවේ දෙකයි තුන්වෙනි කාණ්ඩේ කාගේ කීයද තුනයි තුනක් දුන්නම සංයුත්තාවය තුනයි හතරවෙනි කාණ්ඩේ කාගේ හතරක් ගන්නත් පුළුවන් දෙන්නත් පුළුවන් ඒක නිසා කොහොමද සංයුත්තාවය කියද පොතේ හතරයි ඇහැදිලිද පස්වෙනි කාණ්ඩේ කාගේ අවසාන ශක්ති මට්ටමේ තියෙනවා කීයද පහ උඩ පහ දෙනවට වඩා ලේසි තුනක් ගන්න එක එතකොට සංයුත්තාවේ 3යි. 6 වෙනි කාණ්ඩේ කාගේ අවසාන ශක්ති මට්ටමේ තියෙනවා 6ක්. උට 6 දෙනවට වඩා ලේසි කීයක් ගන්නද? 2ක් ගන්න එක අන්න එතකොට සංයුත්තාවේ 2යි. 7 වෙනි කාණ්ඩේ කාගේ තියෙනවා කීයක්ද? 7ක් තියෙනවා. උට 7 දෙනවට වඩා ලේසි 1ක් ගන්න එක. ඒක නිසා සංයුත්තාවේ 1යි. 8 වෙනි කාණ්ඩේ ක පුරවගෙන ඉන්නේ උ ස්ථායි. ඒක නිසා සංයුත්තාවේ කීයද? 0යි. හරිද? ආයි. ඔන්න සංයුත්තාගේ එතද වාගෙන් ආන පටාස් ගාලා හරිද ඇලුමිනියම්ගේ සංයුත්තාවේ කීයද 3යි ඇයි මේ ඇලුමිනියම් කියවෙන කාණ්ඩේද 3 වෙනි කාණ්ඩේ එහෙනම් සංයුත්තාවේ 3යි අන්න අපේ මහාන සල්පගේ සංයුත්තාවේ කීයද සල්ප කියන්නේ කල්පනා කර බලන්න තක් ගාල කී වෙනි කාණ්ඩේද හරිද කී වෙනි කාණ්ඩේද සල්ප 6 වෙනි කාණ්ඩේ එහෙනම් සංයුත්තාවේ කීයද 2ක් ආ ඇදිරිද රයිට් ඊළඟට බලන්න පුතේ ඔත්තනම දාලා අයන හැදෙන විදිහ මෙතනම දාලා අයන හැදෙන්නේ කොහොමද මේ එකක් දුන්නොත් අපි කියනවා දෙන කට්ටිය මොනායනද දෙන කට්ටිය මොනායනද ධන අයන ගන්න කට්ටිය ඍණ අයන පැහැදිලිද දෙන කට්ටිය මොනායනද ධන වෙනවා ගන්න කට්ටිය ඍණ වෙනවා එහෙනම් එකක් දෙනවා ආ එකක් දුන්න කට්ටිය ධන එකයි දුන්නේ ධන එක එහෙනම් මතක තියාමයි පුතේ පළවෙනි කාණ්ඩේ ඔක්කොම ආදාන කී අයනද ධන එක අයන සෝඩියම් ධන එක අයන ලිතියම් ධන එක අයන පොටෑසියම් ධන එක අයන හරිද දෙවෙනි කාණ්ඩේ යවුම් දෙකක් දෙනවා එහෙනම් දෙනවනේ දෙකක් එතකොට ධන කීයද ධන දෙක අයන එහෙනම් මෙතන ධන දෙක තුන්වෙනි කාණ්ඩේ ධන තුන අයන හතරවෙනි කාණ්ඩේ ධන හෝ ඍණ හතර අයන පැහැදිලිද දැන් මොන පුතේ පස්වෙනි කාණ්ඩේට යනවා ඒ කට්ටිය ගන්න එක කරන්න ස්ථයි වෙන මොකක් කරගන්න එකද කරන්නේ ගන්න එක ගන්න ප්‍රමාණය අනුව අන අයනේ තීරණය වෙනවා ඍණ ගත්ත තුනක් එහෙනම් එයා කීයද ඍණ තුනයි ගත්ත දෙකක් එහෙනම් එයා කීයද ඍණ දෙකයි ගත්ත එකක් එහෙනම් එයා කීයද ඍණ එකයි පැහැදිලිද රයිට් මොන උත්තර මතක තියාගන්න කාණ්ඩ අංකයෙන් තීරණය කරන්න පුළුවන් වෙනවා මොකද අයනේ හැදෙන එකයි සංයුත්තා
අගයයි. අපර මොකද මේ සංයුත්ත අගය කොන වෙන්නේ? මොකටද ඕන වෙන්නේ? සූත්‍ර නිර්මාණය කිරීමෙන් නේද? අපි තමු අපට දෙනවා මැග්නීසියම් ක්ලෝරයිඩ්. මැග්නීසියම් ක්ලෝරයිඩ් නිර්මාණය කරන්න නම් මැග්නීසියම්ගේ සංයුත්තාවය ඕන. ක්ලෝරින්ගේ සංයුත්තාවය ඕන. ඒතර පටස්කාල මතක් කරගන්න මැග්නීසියම් හරි. මැග්නීසියම් 12 2 8 2. එහෙනම් දෙවෙනි කාණ්ඩේ. එහෙනම් සංයුත්තාවය 2යි. ක්ලෝරින් 2 8 7. එහෙනම් 7 වෙනි කාණ්ඩේ. එහෙනම් සංයුත්තාවය කීයද? 1යි. නේද? අන්න දැන් සූත්‍රය හදාගන්න පුළුවන්. ඉක්මනට දාගන්න බැටියෝ. විනාඩියක් දෙන්න ඉක්මනට දාගන්න. මොකද දැන් මම සූත්‍රය හදන්න හැටි කියලා දෙන්න හදන්න. හරි ධන ඍණ එක දාගන්න. අනිත් කාරණේ හරි. එහෙනම් මම කරනවා. හරි මොකක් කරේ චැක් එකට දාන්න. මම ප්‍රශ්නයක් තියෙනවා දාන්නමයි පුතේ. හරිද? හරි. ඔබට YouTube එකේ live එක මොකද කියලා බලන්න මාලා අග්ගල් යාට. හරි. හරි ඉක්මන් කරමු. තප්පරයක් දෙන්න මේ ලයිව් එකේ චූටි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. හරි පුතේ අහන්න බෑ නෝ ඔනද සූත්‍රයක් හදන විදිය බලමු. හරිද? දැන් ඔයාලට කියනවා රයිට්. හරි ඔනද අපි ගමු මැග්නීසියම් ඔක්සයිඩ්. අපිට දෙනවා මැග්නීසියම් ඔක්සයිඩ්. ඔන බලන්න ඩග්ගා මැග්නීසියම් ඔක්සයිඩ්. ඔන බලන්න ඔක්සයිඩ්. හරිද? මම දෙකක් කියලා දෙන්න. දැන් මැග්නීසියම් කියන එකේ තියෙනවනේ රයිට් Mg. හරි ඔක්සයිඩ් කියන්නේ කවුද? ඔක්සිජන්. හරි දැන් මයි පුතේ ඕන වෙන්නේ මොකද්ද මේක? සංයුජතාවය ඕන. එහෙනම් ටග් ගාලා මැග්නීසියම් මතක් වුණා. හරි දෙවෙනි කාණ්ඩේ 2යි. ආන්න ඔක්සිජන් මතක් වුණා කියද? 2යි. එහෙනම් දැන් 2ට 2 මොකක් වෙනවද? කැපිලා ගිහිල්ලා නිකම්ම MgO විතර. අන සංයුත්තාව ඕන ඇත්ත තැන. තව එක්කෙනෙක් ගන්නකෝ මම. හරි අපි ගමු පුතේ ඇලුමිනියම් ක්ලෝරයිඩ්. මොන අපිට කියනවා ඇලුමිනියම්. හරි ඇලුමිනියම් ක්ලෝරයිඩ්. ක්ලෝරයිඩ්. හරි රයිට්. එතකොට මයි පුතේ ඇලුමිනියම් ගත්තා. හා හරි ලිව්වා. ක්ලෝරින්. හා ක්ලෝරින් කියන්නේ කවුද? Cl ලිව්වා. රයිට්. දැන් බලා ගන්න ඉපැයි දැන් මේකෙ දෙන්නේ සංයුත්තාවය ඕන. ඇලුමිනියම්ගේ සංයුත්තාවය කීයද? ඇලුමිනියම්ගේ සංයුත්තාවය හා තුන්වෙනි කාණ්ඩේ නම් අවසාන ශක්ති මට්ටමේ යායින්ගේ 3යි නම් 3යි. ක්ලෝරින්ගේ සංයුත්තාවය කීයද? හත්වෙනි කාණ්ඩේ කීයද? 1යි. එහෙනම් අන්න 1යි. පැහැදිලිද? දැන් මොකද කරගන්නේ? සංයුජතා මාරු කරනවා. එතකොටමයි පුතා අන්න මෙයාගේ තුන කාටද දෙන්නේ? ක්ලෝරින්ට දෙනවා. ක්ලෝරින් මොකද කරන්නේ? යටින් එල්ල ගන්නවා. ක්ලෝරින් එක දුන්නට එක පේන්නේ නෑ. අන්න පුතේ ඇලුමිනියම් ක්ලෝරයිඩ්. පැහැදිලිද? එහෙනම් සූත්‍ර හදන්න සංයුජතාවය ඕනමයි. පැහැදිලිද? එහෙනම් හොඳට මතක තියාගන්න අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගණනින් සංයුත්තාවයට අග්ගාලපට තීරණය කරගන්න පුළුවන්. පැහැදිලිද? හරි.
එතකොට ඊට පස්සේ ආවි සර් එතකොට අර කාබනේට්ලා ෆොස්ෆේට්ලා බයිකාබනේට්ලා සල්ෆේට්ලා නයිට්‍රේට්ලා ක්‍රෝමේට්ලා ට්‍රයිකෝමේට්ලා හරිද හයිඩ්‍රොක්සිල්ලා හරිද පර්මැංගනේට්ලා ඒ වගේ සූත්‍ර ආවොත් කොහොමද කරගන්න හරි ආ මෙතෙන් දාන එක කියලා දැම්මට අවුලක් නැද්ද සර් ඒ කියන්නේ මෙතනින් එක අනේ එක දාන්න එපා ඒක ලැජ්ජයි ඒක නිකන් යතයි ඒක දැම්මට අවුලක් නැහැ හරිද එක සාමාන්‍යයෙන් අපි දාන්නේ නෑ මගේ පුතේ පැහැදිලිද හරි එක පේන්නේ නෑ ඇයි එකක් තියෙනවනේ ඇලුමිනියම් කියන එක හරිද මේකේ එකට වඩා වැඩි වුණොත් තමයි අගය දාන්න හරිද හරි දැන් අපි හිතමුකෝ දැන් අර මං කිව්වේ සල්ෆේට්ලා ෆොස්ෆේට්ලා නයිට්‍රේට්ලා උන් සෙට් එකත් එක්ක සූත්‍ර හදන්න නම් අපි මොකද්ද කරගන්න ඕන අපි අනිවාර්යෙන්ම අන්න පුතේ ඔය බහුපරමාණුක අයන පාඩම් කරගන්න ඕන පැහැදිලිද මොකද පාඩම් කරගන්න වෙන්නේ කාබනේට්ලා සල්ෆේට්ලා ඔස්පේට්ලා නයිට්‍රේට්ලා අනිවාර්යයෙන්ම පාඩම් කරගන්න ඕන පැහැදිලිද හරි දැන් බලමු එකක් කියලා දෙන්න අපි ගමු ඇලුමිනියම් සල්ෆේට් ඇලුමිනියම් හරි සල්ෆේට් සල්ෆේට් රයිට් ඔන්න බලන්න ඇලුමිනියම් සල්ෆේට් තුමා ඇලුමිනියම් මතක් වුණා රයිට් සර් සල්ෆේට් මතක නැහැ මාර වැඩේ ඒක බහුපරමාණුකයනේ එතකොට ඒක මතකයේ තියෙන්න ඕනේ ඒක ඔළුවට එන්න පටස්සා සල්ෆේට SO4 2- අද නයිට්‍රේට NO3- ෆොස්ෆේට PO4 3- හයිඩ්‍රොක්සිල් OH- ක්‍රෝමේට CR2O7 2- අද එහෙම එන්න ඕන ඔළුවට ආවොත් විතරයි සූත්‍රය හරියට ගලපන්න පුළුවන් වෙන්නේ පැහැදිලිද හරි දැන් අපෙන් ගන්න මොකද්ද සල්ෆේට සල්ෆේට් නෝට් එකක් ගාලා ඔළුවට SO4 2- ආ එතකොට දැන් සංයුජතාවය ගන්න ඕන නේද ඇලුමිනියම්ගේ සංයුත්තාවේ කීයද ඇලුමිනියම්ගේ එකක් ගාලා බලනවා ඇලුමිනියම් ආ 2 8 3 13නේ අයන 3 වෙනි කාණ්ඩේ එහෙනම් ඔහුගේ සංයුත්තාවේ 3යි සල්ෆේට් කියපු දේ මේ උඩ තියන අගය ගන්න උඩ තියන අගය ගන්න කීයද 2 දැන් ලියනවායි AL SO4 උඩ තියන අගය මෙතන ලියනවද සූත්‍රය හදද්දී ලියන්නේ නෑ ඒකට කියන්නේ අපි සංයුත්තාගය දැන් සංයුත්තා මාරු කරා මෙයාගේ 3 දෙන්න මෙයාට 3 දුන්නා 3 ගලගෙන මොකක් කරනවද එල්ල ගන්න ඉඩ නෑ දැන් මොකද කරන්නේ වරහනක් දාලා එල්ලන්න අන්න නැත්තම්මයි පුතේ අපි කියන ඕකට මෙන්න මෙහෙම දෙයක් බහුපරමාණුක අයනයක් නිසා හරිද බහුපරමාණුක අයනයක් නිසා සංයුත්තා අගයක් එනවා නම් ඒ දෙන්නටම ඒ නගේ පොදුයි ඒ පොදු කරන්න තමයි අපි වරහනක් දාලා අන්න අගය තියන්නේ පැහැදිලිද නැත්තම් අර ඉඩ නැති කතන්දර එහෙම කිව්වන් පස්සේ සර් එතකොට සර් මේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ අනේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ මේක යටින් එකක් එල්ලලා නැහනේ ඒත් ඉතින් වරහනක් දාලානේ දෙක දාන්න ඕකට අපිට තිබ්බනේ සර් මෙතෙන්ට නිකම්ම දෙක දාන්න අන්න නේ එහෙම කියන්න පුළුවන් නේ කාට හරි ඔව් ඒකට තමයි පුතේ අපි කියන්නේ මැග් හයිඩ්‍රොක්සිල් කියන්නේ කවුද බහුපරමාණුක අයනය එන සංයුත්තාගය මොකක් වෙනවද පොදු වෙන්න ඕන ඒ දෙකටම ඒ නිසා තමයි අපි දෙකක් අන්න දාලා වරහන දාන දැන් පැහැදිලි ඇති හොඳට ඕ නේද හරි දැන් මෙයාගේ දෙක දුන්නේ නැහනේ ඇලුමිනියම්ගේ 3 දුන්නා සල්ෆේට්ගේ 2 දෙන්න ඕන කාටද ඇලුමිනියම් එතකොට 2 දුන්නම ඇලුමිනියම් සල්ෆේට් එනවා පැහැදිලිද රයිට් ඔන්නමයි පුතේ මතක තියාගන්න සූත්‍රයක් වහට මේ පාර ඕලේ විභාගෙට එනවාමයි හරිද එනවාමයි රයිට් අනිවාර්යෙන් එනවාමයි හරිද ඒක නිසා මේ බහුපරමාණුක අයනත් එක්ක හොඳට මතක තියාගන්න හරිද හරි ටක් ගල දාගන්න හරි ගෙදරදී හදන්න මෝඩෝ ටික දාලා සූත්‍ර ටිකක් හදන්න ඕම හරිද බණ්ඩ දාගන්න ඇලුමිනියම් සල්ෆේට් එක ආපු එක මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් උත් ඕන්නම් දාගන්න හරි ඉක්මන කරා විනාඩියක් දෙන්න විනාඩියයි චැට් එක රෝන
වැඩේට. මයිබුද ඊට පස්සේ අපි දැනගන්න ඕන ප්‍රධාන කාරණාවක් තමයි පැටියෝ. හරිද? මේකෙන් හඳුනා ගන්න පුළුවන් ආවර්තාවගුවේ මොනවද? බන්ධන හඳුනා ගන්න පුළුවන්. මොන බන්ධනද? බන්ධන වර්ග කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එකක් සහ සංයුජ බන්ධන. අනිත් එක නම් අයනික බන්ධන. හරි? මන්දා ලෝකය කියන්නේ මොකද්ද? මන්දා ලෝකය කියවමසේ මන්ද වෙනවා ඈ. හරි? මන්දා ලෝකය. මන්දා ලෝකය. ඒ වචන මං අහලා නැහැ පැටියෝ. මන්දා ලෝකය. හරි. සර් අපේ ඉස්කෝලේ සෙමිනේක් කරන්න කවද්ද? හරි. එන්නම් ඔබේ දැන් ඉස්කෝලේකට ගියා. මේ කොහෙද මල්පෙත්තාව? තායි ඉස්කෝලේ යන ගාව තියෙනවා. වල එකටත් එන්න. හරි. බලමු 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 බලමු. වෙලාව තමයි පොඩ්ඩක් සීමිත වෙලා තියෙන. හරි, මේ මාස දෙක කොහොමත් ඔයාල වෙනුවෙන් තමයි අපි මැරෙන්නේ. මැරෙනවා කියන්නේ ඔයාල වෙනුවෙන් තමයි මේ කැප වෙන්නේ. හරිද? ඒක නිසා මේ හරි වැඩේ නම් සරාට ආරංචි වෙයි. අපි එන්නේ ඉස්කෝලේ මොකන්ද? ඉන්න මන්ද ඔක්කොම. හරි. මයි පුතේ යන්න කොටක් ගාලා. දැන් අපිට තියෙන බන්ධන වර්ග දෙකක්. එකක් තියෙන පැටි අයනික බන්ධන. කොහොමද අනේ මේ අයනික බන්ධනේ හඳුනාගන්නේ? ඔයාලා දෙනෝ සූත්‍ර කීපයක්. දෙනවා H2O දෙනවා. හරි. සෝඩියම් ක්ලෝරයිඩ් දෙනවා. හරි. මැග්නීසියම් ඔක්සයිඩ් දෙනවා. හරි. කාබන් ඩයොක්සයිඩ් දෙනවා. මේ සෙට් එකක් දීලා ඔයාලට කියන අයනික බන්ධන හඳුනා ගන්න. සාසන්නුජ බන්ධන මොනවා? අයනික බන්ධන හඳුනාගන්නේ හරිද? ලෝහයි. කවුද සෙට් වෙන්නේ? අලෝහයි. හරි. නැත්තම්මයි පුතා ධන අයන සහ අනමයි පුතේ මොන අයනද? ඍණ අයන. හරි. ඔන්න ඔය දෙන්න සෙට් වෙලා හැදෙනවා නම් ඒවා අයනිකයි. දැන් මං අර ඉස්සෙල්ලා දුන්නනේ ලෝහ මේවා, අලෝහ අරවා, මේක ලෝහ අලෝහ. අන්න එතකොට මේවා මතක තියෙන්න ඕන. දැන් මෙතන හයිඩ්‍රජන් ඔක්සිජන් අයනිකයිද? නෑ. පස්සේ බලමු මොකද්ද කියලා. සෝඩියම් ක්ලෝරයිඩ් අයනිකයිද? බලන්න. සෝඩියම් කියන්නේ ලෝහයක් නේද? ක්ලෝරින් කියන්නේ කවුද? අලෝහයක්. එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් අයනිකයිද? ඔව්. ලෝහ සහ අලෝහ එකතු වෙන්නේ. එතකොට අයනිකයි. ඊළඟට මැග්නීසියම් ඔක්සයිඩ්. මැග්නීසියම් කියන්නේ කවුද? ලෝහයක්. ඔක්සිජන් කියන්නේ කවුද? අලෝහයක්. එහෙනම් ඒ දෙන්නෙකුට සෙට් වුණාම කවුද හැදෙන්නේ? අයනික බන්ධනයක්. කාබන් ඩයොක්සයිඩ් බලන්න පුතේ. කාබන් කියන්නේ අලෝහයක්. ඔක්සිජන් කියන්නේ අලෝහයක්. එතකොට උන් දෙන්නගේ බන්ධනය අයනිකයිද? නෑ. ආ. ඊළඟට අපි යමු. හොඳට මතක තියාගන්න. හරි. හරි. H කියන්නේ පුතේ අපි අලෝහයක් විදියට ගන්නවා සමානක් අවස්ථාවල. සමානක් අවස්ථාවල මෙයා කිසිම වැදගත්කමක් නැති විදියට ගන්නවා. හරිද? සමානක් අවස්ථාවලදී මෙයා භාවිතා කරන මොකක් සඳහාද? මේ චැට් එකේ දාලා තියෙනවා. අපි සක්‍රීයතා ශ්‍රේණියේදී ලෝහ වෙන් කිරීම සඳහා අන්න මූල ද්‍රව්‍ය පිහිටවන්න භාවිතා කරලා තියෙනවා. හරිද? රයිට්. හරි. ඊළඟට මායි පුතා මේ බලන්න. අනිත් බන්ධන ආකාරය තමයි මොන බන්ධනේද? සහ සංයුජ බන්ධන. සංයුජ බන්ධන හැදෙන්නේ කොහමද? අලෝහ සහ අලෝහ ධන අලෝහ එකතු වෙලා හැදෙනව කවුද? සංයුජ බන්ධන නේද? අලෝහයි අලෝහයි. ඒ කියන්නේ මුන් සෙට් එක විතරයි පුතේ. මෙතන ඉන්න මේ සෙට් එක විතරයි. මුන් සෙට් එක විතරක් එකතු වුණොත් මොහොත් එක්ක මේ හයිඩ්‍රජනයත් එක්ක. හරිද? මුන් සෙට් එක විතරක් එකතු වුණොත් ඒව කවුද? අලෝහ. අලෝහ එකතු වුණාම සහ සංයුජ බන්ධන. පැහැදිලිද? හරි. දැන් මෙතන තියෙන සහ සංයුජ බන්ධන දෙකක් තියෙනවා. එකෙක් ජලය. ඌ මොන සහ සංයුජ කියලා මම තාපෝටෙන් කියලා දෙන්න. අනිත් එක කාබන් ඩයොක්සයිඩ්. දැන් මුවවත් සල්ෆර් ඩයොක්සයිඩ් આવ. මොන බන්ධනයක්ද? සහ සංයුජ බන්ධනයක් නේද? ඊට පස්සේ NO2 සහ සංයුජ බන්ධනයක්. CH4 සාසන්නුජ බන්ධනය. පැහැදිලිද? අන්න තේරුම් ගන්න. හරිද? හරි. එහෙනම් තග්ගල දාගන්න, තග්ගල දාගන්න, මේ දෙක දාගන්න, මේ දෙක දාගන්න, ඉක්මනට මේ දෙක ඉතාලේ දෙක දාගන්න. හරි. බන්ධන මම ඊට පස්සේ කියලා දෙන්න හදන්නේ. ද්‍රවීය සාසන්නුජ කොහොමද හඳුනා ගන්න? ද්‍රවීය සාසන්නුජ එතන ඉක්මනට දාගන්න. අයික බන්ධන හදනවා ලෝහ සහ අලෝහ, නැත්තම්
තනයන සා ඍණයන සාසන විබන්ධන හදනවා අලෝ සහ අලෝ එකතු වෙලා හරිද ඉක්මන් කරමු ඉක්මන් කරමු ඉක්මන් කරමු හරි වැඩි වහන දැන් අපිට තියෙන අනිත් කාරණාව තමයි මයි පුතා මේක බලනවා ඈ ද්‍රවීය සහ සංයුජ බන්ධන සහ සංයුජ තමයි හැබැයි ද්‍රවීය වෙනවා දැන් අහන්නකෝ H2O දුන්නම මයි පුතේ මූ සහ සංයුජ තමයි හැබැයි මොන සහ සංයුජද ද්‍රවීය සහ සංයුජයි හරිද HCl දුන්නම මෙයා සහ සංයුජ තමයි හැබැයි මොන සහ සංයුජද ද්‍රවීය සහ සංයුජයි හරිද संयोगय जलयोच जलय तमेंदाणी अरे जलय तमेंदाणी හරි මම කරමයි පුතේ වෙලාමයි ෂෝක් අද කවුරුවත් ලෙෆ්ට් අයින් වෙන්නේ නැහැ එම්පි ටීම් ඉන්නවා නිකන් අරුමයක් වගේ දාගන්නමයි පුතේ හරිද ඔක්කොම හරියටම දාගන්න බැරියෝ මොකද හේතුව මේ පාඩම් කොටස ඉතා වැදගත් ලකුණු 7.5ක් ගන්න ඕලෙල් විභාගෙට තම 7.5කට හරි එකම අපි හරි මම පුතේ නම කරනවා ඈ හරිද ඕන දෙන එකක් හරි ඈ එකක් හරි ඊළඟට මම පුතේ මතක තියාගන්න අපිට තියෙනවා අවස්ථාවකෝ ප්‍රධාන දෙයක් තව ඔක්සයිඩ් ආම්ලික ඔක්සයිඩ් ඉන්නවා බාෂ්මික ඔක්සයිඩ් ඉන්නවා උභයගුණික ඔක්සයිඩ් ඉන්නවා ඔක්සයිඩ් වර්ග කීයක් තියෙද එතකොට තුනක් තියෙනවා මොනවද තියෙන්නේ ආම්ලික ඔක්සයිඩ්යි බාෂ්මික ඔක්සයිඩ්යි උභයගුණික ඔක්සයිඩ් එතකොට මම පුතේ වෙන බලන්නකෝ लोहक्साइड आम्लिक लोहक्साइड बाष्पिक लोहक्साइड मेन मेतन में लोह से अलुमीनियम हेर हरद अलुमीनियम हेर अणिक ऑक्सीजन प्रतिक्रिया कर दहाने वेला ऑक्साइड या मोनोक्साइड लोह ऑक्साइड सोडियम ऑक्सीजन का प्रतिक्रिया कर आदना सोडियम ऑक्साइड मैं लोह ऑक्साइड या तो मैं मनोगुण याद थी बाष्पिक है अभी तुम मैं मैग्नीशियम ऑक्सीजन में सेटल आदना मैग्नीशियम ऑक्साइड मैं
বাষ্পিকায়। স্যার এ তোমার মেয়াকে দেখে দিই, মেয়াকে দেখে নেয় নি, এ দেখা এনে মুকেন্দ সংযোজিত হবে সূত্রে এতে নবীতি এদি দেবা হন্দর তেরুঙ্গা। আরে ইরাকটা মার বুঝা ক্যালসিয়াম অক্সাইড, ক্যালসিয়াম কে দেখায় ওচেন কে দেখায় দেখে দেখ কপাল গিয়া কি নিকাম সিএ ও এত বড় মেয়া বাষ্পিক অক্সাইড। আর আর এর বসে একটা ভাই কিনে কাম লিথিয়াম অক্সাইড Li2O মেয়াত কাউদ বাষ্পিক অক্সাইড, এরা মাথাকে দিয়া গান না লোহ অক্সাইড সিয়াল লাগমা বাষ্পিক। দেন বাষ্পিক দেখি আঁধুনা গান না হন ওত্তর মতি এলা ওলে পেপারে যে প্রশ্নে আকানো বাষ্পিক নিম অক্সাইড বাষ্পিক দায় পরীক্ষা কিরিম যোদা গান না দ্রব্যাক্রিয়া। দেন বাষ্ম আঁধুনা গান না পি পেদালে যোদা গান না কাঠদাসিয়া লিটমাস কাঠদাস, কাঠদাসি বর্গ কি আর তিন দেখা তিন তত লিটমাস তা নীল লিটমাস এত মাই পুতে মাতকে এদের রাল তিন রানিল বাষ্পিকা হুকুমত বাষ্পিক বাষ্পিক ইত্তম আর রানিল বাষ্পিকা আর আরে মেধাবস্থলে আডু করা কেন আডু করা কেন মনে কে কে আডু করা জানো বিদ্যুৎ বিল আডু করা নেই আছে তা তা মনে হয় রানিল তা আডু করা হবে চোখ কাপে মিনিস সুত্ত ওটা এবারে নো এবারে আয় রানিল চান্দে দে নেওয়া আইতে পাশে অন্ত টো মা নাক কেন নাক কেন কেন নেদ এখানে চার এবারে নে পাকে না আমরা তাড়াতাড়ি আর দে আর আপনি মানে দেশে পানি কেন কথা করেন না আমাদের আরে মে এনা রানিল বাসমিক রিসা আমার রানিল বড় মাথা কোন আর দে এত বড় রানিল বাসমিক আই কেন মানে রাতুলিত মাস, রাতুলিত মাস নীল করেন আমা আর দে কই দিতে বাসম বলে অন্য কোন রানিল বাসমিক আই কেন রাতুলিত মাস নীল না বাসম বলে এনা বাসমে আকান্দনা আগান ইদা আগান না রাউই তমে রাতুলিত মাস নিরীক্ষণে তামাই অত পাট নীল পায়েটা আর এদিকে আর এনা মাথাকে দেয়া লোক সাইড বাসমিক আই এনা মেকুয়া আরে ডাগা দাগ ডাগা দাগ দেখা রাতুল ইতমাস মেয়ে দিয়ে নে রাতুল নীল কেলা দাগ দে মেয়ে রাতুল ইতমাস এটা কিন্তু রাতুল ইতমাস লিটমাস রাতুল ইতমাস নীল বেন বাষ্ম বলে আরে ও শর্ট নোটে দাগ না পড়িয়ায় নেবে তারপরে আর একটু দাগ আনে রাতুল ইতমাস নীল বেন বাষ্ম বলে আরে টাকা দেয় আমাদের মানে আমি দাদা আপনি অমিতাভ গুয়ে গোড়া দেওয়া কথা করে পাশে মাই পুতে আদম আদম 2018 2023 দেখবা না কিছু দেখে দেখবা পেপার ঠিক আর গিয়ে না আবর্তিতাব গুয়ে প্রশ্নে ভিতর আকার কেন করে কেন আরে তুঙ্গেনি প্রশ্নে গান তুঙ্গেনি প্রশ্নে ইস্টাচ্ছা পেপারে তুঙ্গেনি প্রশ্নে বি কোটসারি এ কোটসারি তিয়েন একে তিয়েন নাম আন্নে এদিকে বিচার করে গেলে পড়ুয়াং এন হ্যাঁ দান্নে মিনা তো এসি দিতে পারো আরে এরা আপি ইলাঙ্গট আপি কেন মানে লোহ অক্সাইড বাষ্মিকায় মা দাম লিখো এনে কোন অক্সাইড দেন আলো অক্সাইড কোন অক্সাইড দাম আলো অক্সাইড বাষ্মিকায় দাম লিখাই আম লিখাই আরে আলো অক্সাইড দিন আলো অক্সাইড অক্সাইড আম লিখাবে আম লিখাবে আর আলো অক্সাইড আম লিখাই রাইট তোমার মধ্যে আলো কি কাজ অক্সাইড অক্সাইড কাউতে মে কার্বন ডাইঅক্সাইড মে নাইট্রোজেন ডাইঅক্সাইড মে সালফার ডাইঅক্সাইড মে CH4 মে NH3 আর মে কাটি কাউতে আলো অক্সাইড আলো এতিয়েন মে আলো এতিয়েন আলো তেকে কি তুই রাতাম অক্সিজেন প্রতিক্রিয়া করল অক্সাইড হাদান নে এতকট আপনি মে অক্সাইড আম্লিকাইলু নেদ আলো অক্সাইড মুকাইতে আম্লিকাই এতকট রাতুলিতমাস নীল করে বাষ্ম বলে দি নাম নীলিতমাস মনো করন রাতুপাড় করন মনো দিদ আম্ল বলে দি মতো দিয়া নীলিতমাস রাতু নামা আম্ল বলে দি আরে এতকট এত আপনি কেমন নীলিতমাস রাতুপাট বেনামা ও কই দিদ আন্না আম্ল বলে আম্ল বলে আরে ব্যাটিও দাগান লোহ অক্সাইড আম্লিকায় নীলিতমাস রাতু বেনামা আম্ল বলে আরে ইকমটা দাগান মাইকতে।
लोह ऑक्साइड अम्लिकाए, लोह ऑक्साइड वाष्मिकाए। अरे මගේ channel එක subscribe කරපු නැති කවුරු හරි ඉන්නවා subscribe කරලා 14000ට ඔන්න මෙන්න තියෙන subscribe ලාදී. ඒ කියන්නේ 13900 ගාණක් දැනට ඉන්නවා පුතේ. තා චූට්ටයි තියෙන්නේ 14000. හරිද? එතකොට මේ ඊයේ පෙරේද අපේ පවුලේ වීඩියෝ එක 100 views පැන්න. ඒ කියන්නේ පරිශීලන සංඛ්‍යාව 100 පැන්න. ඇත්තම සතුටුයි. ඔයාලත් මවුල වීඩියෝ බලන්න නැත්නම් බලන්න කියලා 100 කියන්නේ දැන් 104000ක් දැන්ලා වගේ. ඒ කියන්නේ ඒක ගොඩක් යනවා ළමයි අතරට ෂෙයා වෙලා කියන ළමයි බලනවා ගොඩක්. අද හරිද හරි හරි අපේ ඉන්නවා අපිට අත්‍තරම ආදරේ ගොඩක් තමයි ඉන්නවා. ඒ කියන්නේ මගේ ගෝලයෝ. හරිද? දැන් මම සාමාන්‍යයෙන් පෝස්ට් එකක් කියව දැම්ම පස්සේ ඒක ස්ටේටස් දානවා පටස් දාලා ඒක අදවතින්ම ගැම්මට. හරිද? එම දාලා දැන් මෙතනත් සැට එක දාලා තියෙනවා නම් මං එයාව මතක් වුණා වට්ටක් ගාලා. හරිද? මං එයාට නිකන් අනුවර්තනාමය කියන්නේ මගේ ෆිසිකල් පන්ති ගෝලේ ඌ ඇවිල්ලා ඉන්න පන්තියට මේ කපිල කියලා කියන්නේ අනුවර්තනාම. හරිද? ගේ නම කපිල නෙවේ. හරිද? ඒනට ආදරේට කියන්නේ. හරි. නියමයි. හරි. අපි නම් යම් වෙලෙට මකනවා අපිට පස්සේ යක් තියෙනවා දාන චැට් එකට. මම චැට් එක ගොඩක් බලනවා ප්‍රමාණය අඩුයි. ඔයාලට වැඩක් දුන්නා පස්සේ මෙතන වැඩක් ලියා ගන්න දුන්නොත් තමයි චැට් එක බලන්න. හරිද? හරි. එනවා හරි. රයිට්. එහෙනම් ලෝ ඔක්සයිඩ් කතා කරා, ලෝ ඔක්සයිඩ් කතා කරා. ඔයාලට ඉන්නවා එකම එක එකෙක් උබේ ගුණික ඔක්සයිඩයක්. කවුද? ඇලුමිනියම් ඔක්සයිඩ්. අන්න පුතේ මරි පුතේ උබය ගුණික ඔහොම දාගන්න ඔහොම දාගන්න උබය ගුණික ඔක්සයිඩය 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 ඇලුමිනියම් ඔක්සයිඩ වේ H2O3 ඇලුමිනියම් ඔක්සයිඩ උබය ගුණිකයි. හරි. උබය ගුණික ඔක්සයිඩ ඇලුමිනියම් ඔක්සයිඩ H2O3 උබය ගුණික ඔක්සයිඩ ඇලුමිනියම් ඔක්සයිඩ H2O3. හරිද? ඉක්මනට දාගන්න. හරි. උදේ ඊළඟ දවසේ අපි හෙටෝ එරණේ අනිද්දට අද පන්තිය දානවා. ලින්ක් එක ෂෙයා කරන්න බැටිය. ඊදවස් ටික අපි ඔයාලා වෙනුවෙන් පොඩි ප්‍රී ක්ලාස් එකක් යන්. හරිද? ඔව්. හරි හරි ගොඩක් මතක් වෙනවා. හරි. උදේ චැට් එකට දාන්න. ඔයාලට මොනවද ප්‍රශ්නයක් තියෙනවා මාර්තාවක වාසිතව තියෙන එකක් මොනවද තියෙනවා දාන්න බැටිය. අද හරි. එහෙනම් අපි යමු වැඩේට. ඊළඟට ඔන්න දැන් ගොඩක් කාරණා කියලා දුන්නා. හරිද? දැන් බලමු අපි මකනවා මේක. හරිද? හරි. දැන් බලමු අපි කොහොමද මයි පුතා. හරිද? ලුවිස් ට්‍රියෝය ඇඳගන්නේ. හරි. අපි කියන්නේ තිත් කදිර සටහන් කොහොමද සෙට් කරගන්න. හරිද? අවිතා වගු තියාගෙනම ගමු. හරිද? මොකද තිත් කදිර සටහන් එනවා ලුවිස් ට්‍රියෝ එනවා. ලුවිස් තිත් ට්‍රියෝ ඔයාලගේ සබ්ජෙක්ට් එකෙන් සිලබස් එකේ මොකක් කළද? අයින් කරලා. පැහැදිලිද? හරි. එතකොට අපි හිතමු මේ වාර දෙනවා N2 right N2 කිව්වම ඔන්න දැන් ඔලුවට එනවා නයිට්‍රජන්ගේ ගන්න අපි අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. පැහැදිලිද? N2 කියන්නේ මයි පුතා Na2 දෙකක් එනවා. මුගේ අවසාන එක N ගේ කීයද තියෙනවා? N කියන්නේ කී වෙනි එක්කෙනාද බලන්ටක් ගාලා. N කියන්නේ පස්වෙනි කාණ්ඩයේනේ ඌ ඉන්නේ. නැයින මෙතන මෙන්. එතන අවසාන එකේ කීයද තියෙන්නේ? පහයි. පස්වෙනි කාණ්ඩෙ ඉන්නේ කියන්නේ යාගේ අවසාන ශක්ති මට්ටමේ කීයද? පහයි. නේ? අවසාන ශක්ති මට්ටමේ පහයි. එහෙනම් අන්න යාගේ ඉලෙක්ට්‍රෝන ටික දාන්න ඩොට් වලින්. 2යි 4යි අනේ 5යි. මම නිකවම දැම්ම. දාන. අනිත් එක්කෙනාගේ 5යි. ඒත් 5යිනේ. එයා දානවා කටිල වලින්. හරිද? ඔන්න. රයිට්. දැන් මූට කීයක් ඕනද? ඕන ගන්න බලන්න ඕන පුතේ. තික් අතර සනානක් අදිදි. තමන්ගේ ස්ථායිතාවය. අපි කියන්නේ අස්ථායි වෙච්ච එක ස්ථායි වෙන්න ඕන ප්‍රමාණයයි ගන්න. අනිත් එක්කෙනා ගිල්ල ගන්න. මෙයාට කීයක් ඕනද? 3ක් ඕන. 3ක් ඕන නම් ඒ ඕන ප්‍රමාණය අනිත් කෙනාට දෙන්න ඕන පුතේ.
එතියාගේ ගාව තියෙන එකෙන් දෙන්න ඕන. තුනයිනේ ඕන. එහෙනම් ආයෙ ලියා ගන්න. තුනක් ඕන නිසා මං කරන්නේ මොකද්ද? මේ නයිට්‍රජන් පහේ තුනක් දෙනවා මැදට. අන්න. හරිද? ඉතුරු වෙන තව කීයද? දෙකයි. මේ නයිට්‍රජන් ටත් තව කීයක් ඕන? මෙයාට තුනක් ඕන. එහෙනම් මෙයාත් මොකද කරන්න ඕන? තුනක් දෙන්න ඕන. දීලා තමයි ගන්න වෙන්නේ. එහෙනම් මේ පහේනොත් තුනක් දෙනවාමයි පුතා මැදට. ඉතුරු වෙන කීයද? දෙකයි. අනේ බලන්නකෝ දැන් ස්ථයිනේ. මෙයාගෙත් අට සම්පූර්ණයි. මෙයාගෙත් අට සම්පූර්ණ. දැන් ඕකට තමයි 34. පැහැදිලිද? ඊළඟට ඕකේ ලුයිස් වී වන්දින්නේ කිව්වොත් අන්න අපි ලියාගත්ත N2. දැන් මතර ආගන්න. මයි පුතා මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන යුගලක් අපි නිරූපණය කරනවා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් විදියට. නේද? તો මෙතන යුගල් කීයක් තියද? 1යි 2යි 3යි. එහෙනම් බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් කීයක් තියද? 3ක් තියෙන. අන්න එහෙනම් අපි ඒ 3ට ගන්නවා ඉරි 3ක්. ඉතුරු වෙච්ච ඒවා දානවා පුතේ එකසාර ඉලෙක්ට්‍රෝන යුගල් විදියට. මෙතන තියෙන යුගලයිනේ. ඒව දාන හැමතිස්සෙම උඩින්. මෙතන තියෙන යුගලයිනේ. එයත් දානවා උඩින්. හරිද? තව 4ක් හිටියනම් යටින් ගන්න. 6ක් හිටියනම් මේ පැත්තෙන් ගන්න ඕන වටේ. තේරුණාද? හරි නේද? හරි. එහෙනම් මේකත් අඳින ගමන් ඔයා තනියම අඳින්න O2 ඉක්මන් කරමු. තනියම අඳින්න O2. තක්ගලම විනාඩියක් දෙනවා. O2 අඳින ඉක්මනට අඳින්න. ඇඳලි ඉවරයි නේද? බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් කීයක් තියෙනවද? පොතේ chat එකට දාන්න. O2 අතර බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් කීයක් තියෙනවද? chat එකට දාන්න. O2 අතර බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් කීයක් තියෙනවද? අග්ගල් chat එකට දාන්න. O2 අතර බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් කීයක් තියෙනවද? very good දෙකක් තියෙනවා සර්. very good නියමයි. අන්න එහෙම දාන්න chat එකට අග්ගල්. දෙකයි. එකසාර ඉලෙක්ට්‍රෝන යුගල් කීයක් තියෙනවද? මුළු එකේම O2 මුළු එකේ. එකසාර ඉලෙක්ට්‍රෝන යුගල් කීයක් තියෙනවද? දෙකයි. නියමයි. දෙකයි එකසාර ඉලෙක්ට්‍රෝන යුගල් තියෙන අයින ටොප් එක. කීයක් තියෙනවද? එකසාර ඉලෙක්ට්‍රෝන යුගල්. හරි. O2. හරි මකනවා මයි පුතා මේක මකනවා. අද පැඩියෝ තායි වෙන බලන්න මයි පුතා. දැන් O2 තියෙන අදින් ඔක්සිජන්ල දෙන්නයි පුතේ. මාද යන්නේ මේ ඔක්සිජන්ගේ කී වෙනි කාණ්ඩයේද? 6 වෙනි කාණ්ඩේ. ඒ කියන්නේ අවසන් ශක්ති මට්ටම මේ කීයද? අවසන් ශක්ති මට්ටම මේ කීයක් තියෙනවද? 6ක් තියෙනවා. එහෙනම් ඉතින් මුගේ 6ක් ගන්න. මුගේ ඩොට් එකක් ගන්න මෙහෙම. මුගේ ගන්න කීයද? 7 ගන්න. හරි. පැහැදිලිද? දැන් මේ දෙන එකතු කරන්න. දැන් මොකට කීයක් ඕනද තව? මොකට කීයක් අඩුද? 8 කරගන්න කීයක් අඩුද? දෙකක් අඩුයි. එහෙනම් මොකද කරන්න ඕන? මේ 6න් දෙකක් දෙන්න මැදට මෙහෙම ලියාගෙන. දෙකක් ඕනනේ. දෙකක් ඕන නම් දෙකක් දෙන්න පුතේ. බය නැතුව. ඉතුරු ටික දාන්න. ඉතුරු ඩොට් ටික ඔහම ඔන්න ඔහම. 6න් දෙකක් නේ මැදට දෙන්න. දැන් මෙයාට මෙයාගේ මේ අයෙන් කීයක් මැදට දෙන්න ඕනේ? ඒත් මෙයාට දෙකක් ඕනේ. ඒ දෙක දෙනවා මේ. හරිද? ඉතුරු ටික දා ගන්න කතිර වලින්. ඉතුරු වෙච්ච අතරෝම. ඕක තමයි තික්කතර සටහන්. ඕක දැන් ලුයිස් වීව් එක කරා.
වගේම දෙක දාගත්ත. හරි. ඊට පස්සේ මෙයා අතර බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් කීයක් තියෙනවද? එකයි දෙකයි. එන ඉරි කෑලි දෙකයි. හරිද? අනිත් ඔක්කොම ගන්න මොන වගේද? කට් ඩොට් වලින්. මෙයාගේ එකයි දෙකයි තුනයි හතරයි. ඒ කියන්නේ මේ එක සැරේ ඉලෙක්ට්‍රෝන යුගල් දෙකයි. මෙයාගේ කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ඕන. ඔක තමයි ඕටු. පැහැදිලිද? හරි නේද? හරිද? හරි. මං කරමු. හරි තකලා. දැන් අපි යමුකෝ දැන් සම පරමාණු කණුවක් දැන් මා විෂම පරමාණු කණුවක් අඳින විදිහත් කියලා දෙන්නම්කෝ. හරිද? CO2 බලන්න. CO2 මේක මම කරන්නේ. CO2 O2 CO2 හරිද? ඔන්න පුතේ CO2. දැන් මේකෙදි මයි පුතේ කරන්න ඕන තනියෙන් ඉන්න එකා මැදට දාන්න ඉන්න කීයද? ඒ ප්‍රමාණය අනුව දෙපැත්තට හරි හතර පැත්තට හරි තුන් පැත්තට හරි දාන්න. තනියෙන් ඉන්නේ කවුද? කාබ නැතර දැන්. ඔක්සිජන් ලා කීයක් ඉන්නවද? දෙකක් ඉන්නේ. දෙක ඉන්නවා නම් දෙපැත්තට. දැන් අපි හිතමුකෝ NH3 තුනක් ඉන්නවනේ. එහෙනම් මොකද කරන්න ඕනේ? තුන් පැත්තට CH4 හතරක් ඉන්නවනේ. මොන පැත්තට? හතර පැත්තට. දැන් මොකේ දෙකයිනේ. එහෙනම් දෙන්න දැම්ම දෙපැත්තට ඕනේ. දැන් අර විදියටම අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික ලියා ගන්න. ඔක්සිජන් ගේ කීයද? 6යිනේ. අන්න එහෙනම් මයි පුතේ දාගන්න ඩොට් 6ක්. හරිද? මේ ඔක්සිජන් ගේ 6යිනේ. එහෙනම් දාගන්න මයි පුතේ ඩොට් 6ක්. හරිද? මේ කාබන් ගේ කීයද? 4යිනේ. එහෙනම් දාගන්න මයි පුතේ කතිර 4ක්. අවසාන තියෙන ටිකනේ දාගන්න ඕන. දැන් දාන. දැන් දාන. අන්න. පැහැදිලිද? ඊට පස්සේ මූඩ ගියක් ඕනද මේ ඔක්සිජන්ට? මෙතන කාබන්, මෙතන ඔක්සිජන්, මෙතන ඔක්සිජන්. මේ ඔක්සිජන් කීයක් ඕනද? දෙකක් ඕන නම් මූ කරන්න ඕන දෙකක් දෙන්න ඕන. මෙයාගේ ගැන හිත හිත ඉන්නේ නැහැ. මෙයාට ඕන ගන්න තමයි මෙතන දෙන්නේ. මෙයාට දෙකක් ඕන නිසා මෙයා කරන්නේ මෙයාගේ අයෙන් දෙකක් දෙනවා මැද. එයා දුන්නු ගමන් දෙකක් ඉතුරු ටික අපි ලියාගමු. හරිද? එයා දෙක දුන්නු ගමන් මෙයාත් මොකද කරන්නේ? පැනලා දෙන්නේ දෙකක්. අන්න දුන්න දෙකක්. හරිද? හරි. දැන් ආයන්නේ මෙයාට නෙමෙයි බලන්නේ පුතේ. මේ අනිත් පැත්තේ ඔක්සිජන් ද බලන්න. මේ ඔක්සිජන් ද. දැන් මෙයාගේ 6ක් තියෙනවනේ. 6 මොකද කරන්නේ? දෙකක් දෙනවා. ඉතුරු ටික ওই විදිහටම දානවා. හරි. දැන් මයි පුතා දෙකක් දුන්න ගමන් කාබන් ගෙත් අර ඉතුරු වෙච්ච දෙකක් තියෙනවා. ඒ දෙක මොකද කරන්නේ? අන්න මැදට දුන්නට අල්ලලා. ඇදිරද? අන්න ඕක තමයි දික්කද සටහන්. ඕක ඉතින් ලුයිස් වීවක් කරන්න කොමේ ආබන් මැද ඔක්සිජන් ල දෙන්න දෙපැත්තේ බන්ධන මේ දෙන්න අතර බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් කීයක් තියෙනවද? දෙකයි. එහෙනම් මෙන්න ඉරි දෙකක් දැම්ම. මේ දෙන්න අතර කීයක් තියෙනවද? දෙකයි. අන්න ඉරි දෙකක් දැම්ම. ඊට පස්සේ ඉතුරු එකසාර ඉලෙක්ට්‍රෝන යුගල් ඔන්න එදි කොහොම ලියු? පැහැදිලිද? හොඳට තේරුම් ගන්න. හරි. දැන් මයි පුතේ ඕන එකක් අඳින්න පුළුවන් ඉන්න ඕන. ඔන්න සම පරමාණු එකක් කියලා දුන්නා. මොන පරමාණු එකද? විෂම පරමාණු එකක් කියලා දුන්නා. ඔයාට විෂම පරමාණු එකේ තියෙන අඳින්න තියෙන අමාරුම එක තමයි මේ කියලා දුන්නේ. කාබන් ඩයොක්සයිඩ්. අනිත් ඒවා ලේසි. NH3 ලේසි. CH4 ලේසි. හරිද? ආයින් HCl ලේසි. HF ලේසි. හරිද? තව H2O8 ලේසි. හරි. රයිට්. එනා ඉක්මන් කරමු. තග්ගල දාග. මගේ ගෝලයක් ඉන්නවා පරනවා. දෙවුස්. හරිද? එයා දැන් ඇවිල්ලා ඉන්නේ Zoom meeting එකට සම්බන්ධ වෙලා. කියන්නේ මගේ පරණ online කාලේ හිටපු ඕලෙක්. යා මං ඊ පෙරදත් අපිට කතා කරා. දැන් ඉන්නේ මෙහි ලංකාවේ නෙමෙයි නේ. ඉංගලන්ඩ් වල ඉන්නේ. හරිද? අපි දෙවුස්ස සම්බන්ධ කරනවා තව සතියකින් විතර පොඩි ප්‍රෝග්‍රෑම් එකකට.
මොකද යා මියුසික් වලින් හොඳ වැඩෙක් මේක පාරක් සින්දු කිව්වා ඔන්ලයින් එකේ සූම් එක හරහා ගිටාර් එකෙන් එයා සින්දුව කිව්වා හරිද දෙවස් මේ හරි අපි එනම් මං ඔයාලට වෙනම මැසේජ් එකක් දාන්න හොඳේ අපි සම්බන්ධ වෙමු ඉස්සරහ දවසක හරි අනිවාර්යෙන් හරි හරි අපේ ගොළු ගොඩාක් ගෝලිය සෙට් එකක් ඉන්නවා මේ පාර ඔලේ ලියලා කියන්නේ ගියා වුරුදු වල ඔලේ ලියලා කියන්නේ ඔන්ලයින් එකෙන් සම්බන්ධ වෙච්ච දෙයක් ෆිසිකල් ක්ලාස් නෙමෙයි ඒක තාත්ත වඩා ඉන්නවා අද ඔන්ලයින් එකෙන් සම්බන්ධ වෙච්ච ගොඩාක් පරණ ගෝලියෝ අපිත් එක තාමත් හදවතින් මැසේජ් කරනවා එයාලගේ විස්තර කියනවා ගොඩාක් අය ලංකාවෙන් ගිහිල්ලත් තියෙනවා හරිද හරි එහෙනම් ටග් ගාලා දාන්න බැරියෝ ඉක්මන් කරමු හරි රයිට් මයි පුතා හරි අපි දැන් යම් පැඩියෝ පෙතමයිනී කරන ශක්ති පස්තරේ ටක් ගාලා ඇඳලා දෙන්නේ කොහමද කියලා බලන්න අපි බලලා හරිද මං ඊළඟ දවස්වල දාන ඔයාලට ආවර්තිතා වගුවාසිත පස්ට ටික කොහමද ගොඩ යවන්නේ කියලා හරි හරිද හරි රයිට් එහෙනම් ඔන්න මයි පුතේ ආවර්තාව වගුවෙන් ආන්න පුළුවන් ප්‍රශ්න කීපයක් යන හැර අනිත් ඔක්කොම ඔතනින් ගොඩ යවන්න පුළුවන් අපි දමුකෝ තව ජෝඩියක් තියෙනවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය හරිද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඇසුරේ ගන්නකො මයි පුතා හරිද දැන් අපි හිතමු මේ කැල්සියම් තියෙනවා කැල්සියම්ගේ ප්‍රෝටෝන ගණන කීයද 20ක් දැන් ඔයාලට එකපාර ආනවා x කියන එකනේ දෙනවා අපි x කියලා ගන්න එයාගේ ප්‍රෝටෝන 20ක් එයා අයිති කාණ්ඩය හා ආවර්තය ලියන්න හරිද එයා අයිති මොකද්ද කාණ්ඩයයි ආවර්තයයි දැන් තත් ගාලා ඔයා මොකද කරගන්න ඕන මෙයා ගන්න ඕන ඉලෙක්ට්‍රෝන ගන්න කිය දෙන්නේ 20මයි ඊට පස්සේ ගන්න ඕන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කිය දෙන්නේ 2යි 8යි 8යි 2යි දැන් ඔයාගේ ගන්න කාණ්ඩය කාණ්ඩය ගන්න නම් මයි පුතේ අවසාන ශක්ති මට්ටමේදී ඉලෙක්ට්‍රෝන ගණනෙන් කාණ්ඩය කාණ්ඩය නිරූපණය වෙනවා ශක්ති මට්ටම් සංඛ්‍යාවෙන් ආ වර්තය නිරූපණය වෙනවා එතකොට මෙයා කීවෙනි ආවර්තයේ කීවෙනි කාණ්ඩයේද හතරවෙනි ආවර්තය ආවනේ ශක්ති මට්ටම 1යි 2යි 3යි 4 එහෙනම් මෙයා කීවෙනි ආවර්තයේද හතරවෙනි ආවර්තයේ කීවෙනි කාණ්ඩයේද දෙවෙනි කාණ්ඩ පැහැදිලිද ඔන්න ඔන්න ඒකත් පෙරේ කොට දාගන්න හරිද හරි හරි මකනද නඩගද හරි පැඩෝ ඉක්මන් කරමු හරි උදේ රයිට් හරි අපි යමු වැඩේට එතමයි නේ කියන ශක්ති පස්තරය හරි මකනවා මං එන හොඳේ මකන්නද පුතේ පොඩ්ඩේ කර
මැකුවා රයිට් හරි එහෙනම් ඕන අවස්ථාවක් ගුව මම ඉවර කරා මම ප්‍රථමයි නිකල් සත්‍ය පස්තරයත් අඳින විදිහ කියලා දෙන්නම් හරිද දෙවස්ත විද්වරිනතාවය එදිකත් අපි ගමු පස්සේ හරි බලන්නකෝ ප්‍රථමයි නිකල් සත්‍ය කියන්නේ මොකක්ද ප්‍රථම අයනේ කරන ශක්තිය හරිද ඒ කියන්නේ පුතේ වායුමය අවස්ථාවේ පවතිනවා නම් මූල ද්‍රව්‍ය පරමාණුව එයා ඉලෙක්ට්‍රෝනයක් මොකක් කරලද පිට කරලා හරිද වායුමය අවස්ථාවේ පවතින ඒක ධන අයනයක් හදනවා නම් අන්න ඒ ඒක ධන අයනය හැදෙන්න අවශ්‍ය ශක්තිය තමයි අපි කියන්නේ මොකක් කියලාද ප්‍රථම අයනීකරණ ශක්තිය කියලා පැහැදිලිද රයිට් තර අපිට තියෙන මෝඩවී 20ට අදාළ ප්‍රථම අයනීකරණ ශක්ති පස්තරය අඳින්න මෝඩවී කියලා දාලාද 20ට අදාළ මම බලන්න කෙටියෙන් අඳින විදිය හරිද කෙටියෙන් අඳින විදිය බලන්න හරි මයි පුතා මේවා ඕන දැන් මේක තමයි පස්තරය ගන්නවා රයිට් හරිද අපි දන්නවා මෙතන ඉන්නේ හයිඩ්‍රජන් ඕම් උඩට ගියා හීලියම් පළවෙනි ආවර්තය හරි දෙවනි ආවර්තය ගන්න නම් මේක ටිකක් පල්ලෙහාට ආවෝ ඔන්න ඔතන ඉඳලා තමයි වැඩේ පටන් ගන්න හරිද දැන් මෙතන කොහෙන්ද මෙතන හයිඩ්‍රජන් හීලියම් මෙතන කවුද ලිතියම් මෙන්න මෙතනින් ගන්න පුතේ එකක් උඩට ගියා ඒ දෙන්න අතරට එකක් ආවා එතන ඉඳලා ගියක් උඩට යනවද තුනක් යනවා එකයි දෙකයි තුනයි ඊට පස්සේ ආයි මේ දෙන්න අතරට කියා කියනවද එකක් කියනවා අන් ආයි තුනක් යන උඩට එකයි දෙකයි තුනයි අන් දැන් බලන්නකො අද හේලිය ලිතියම් හරි බෙරලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ක්ලෝරින් අනනියෝ දැන් ඔය දෙවෙනි ආවර්තන ඉවර කරේ තුන්වෙනි ආවර්තයට යන්න මයි පුතා පල්ලෙහාට කඩාගෙන නොපල්ලෙහාට උන්නා ඊට පස්සේ ආයෙත් අර ට්‍රැක් එකමයි මෙන්න මෙතන සෝඩියම් ඉන්න අන්න එකක් ගියා උඩට ඒ දෙන්න අතරට ආවා එතන ඉඳලා එකයි මෙතනම පටන් ගන්න එකයි ඊට පස්සේ දෙකයි තුනක් ගියා ආයි මේ දෙන්න අතරට එකක් ආවා ආයෙත් ඉඳලා ආයි තුනක් ආවා උඩට එකයි දෙකයි තුන අන්න එතකොට නියෝන් සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරින් ආගර් හරිද ආයෙත් පස්සේ මයි පුතා හතරවෙනි ආවර්තය දෙනකොට පල්ලෙහාට ආවා පොටෑසියම් නැහැ හරිද මතක කරගන්න අකි මොකටද දෙක මෙහෙම මෙතන පළවෙනි ආවර්තය අන්ද ඊට පස්සේ පල්ලෙහාට ආවා එකක් උඩට ගියා ඒ දෙන්න අතරට එකක් ආවා එතන ඉඳලා තුනක් යනවා මේකත් එක තුනක් යනවා එක දෙක තුන ආයිට පස්සේ මේ දෙන අතරට එකක් ආවා ආයිට පස්සේ එතන ඉඳලා තුනක් යනවා එක දෙක තුන ආයිද ආයි ළඟාවත් එතනකොට අල්ලයට ආවා ආයි ඒ ට්‍රැක් එකම යවුවා හරි මට තනියම දාගන්න මේක දිහා බලන්න නැතු පුළුවන් නම් ඒ ට්‍රැක් එක අල්ලගෙන දාගන්න පුතේ හරි ඔය මං කිව්ව විදිය අල්ලගෙන දාගන්න හරි මං කරමු මට අරගෙන මෙතමයි මේ කියලා ශක්ති පස්තරේ පුතේ දාකට අග්ගල් දාගන්න
আরে ওতে আর মেয়ে ভিডিও রাইট আর না আগার মাই বুতে মানে পেতে মাই নি কেন সাক্ষী কেন আপনি কথা আগার বাংলার চুরি বেড়াক্কার নেওয়া ওদের সিকুয়াদ রায় বেবি আর দে এটা বা বাদার সরি না বাস পাইন রায় বেবি অনে আর দে বাস পাইন রায় টা আইফোন লাইন এর আপনি দাও নেওয়া মেয়ে খোলা আছে না মায় ব্যাপার ওরে লিয়ে নেওয়া গেল আর দে তারা না জানি মুখা দে আবর্তিতা ভাগুয়া শীতরাতিয়া এতে কাপ ওরে প্রশ্ন ঠিক অপমাটিক একটা পেলট আপনি সাক্ষাৎ করমু বৃহস্পতি মুখে ইত্যাদি এত কটা আপনার লক্ষণ মাতায় দশম পাহাক আবরণ করা বলবা হ্যাঁ আরে এখানে সা কোন দেয় মতন তা পড়ি পড়ি কাতান্দ্র চুড় কেঁপে গুতেন বিদ্যুর তাহবে নেদ ইট পাশে তা ஆன புலுவா வாயு வாயு தாளான்ற தொழிற்சமீக்கன் தாளான்னு புலுவா அது இவத் பங்கிறது என்ன அரே மொபைல் இதன் சுட்டா கபி காசிக வைக்கிறான் அது ஓ போது அவுளர் நெத்து வேடே சரிஸ்னம் தான் சட்டகட்டாங்கால் அடே அவுளர் என்ன சுக்கிரி வேடே அது 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 அபாயதான் மெசேஜ் சமாதாவிக்க அது அப்பித்தக சம்பந்தச்சாய்தான் சமாதாவிக்க দাদা আদা হবে আদমাই স্যার দেখতে টপ স্যার নিয়ে মানে আর মামা আদা হবে আর আবার আদা হবে স্যার নিয়ে মানে মা তাদের সম্বন্ধ নেই আর নিয়ে মানে আমার দাদা হবে স্যার আদা গোড়া খাই আদালতেন তুমি জারি থ্যাংক ইউ আগে আমার বাসপিন্দে কিরে স্যার মারু മാത്തൊന്ന അതാവശ്യം മറുശം ഒന്ന് തീർന്ന നമുക്ക് ദേവനി ദിവസമേ നിയമായി തവ 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 ഇട്ട അറെ തായി തറി നിയമായി അടി അല്ലകാൻ പേടിയോ മേ മാസം നീക്കോ ആളുവിനെ അപ്പി കൂടെ മാനസിയനോ അറുത ഓ ബാസ്പതിന്റെ കീരസ ബാസ്പതി പേടിയോ ദാന ദാനവിനെ അപ്പി നമ്മെ അമാർ ടൈം നിക്കോ മുകത് വെടിയ നമ്മൾ സുപ്രീനമ്മ തരുന്ന മാസം നിയമം തരും താങ്ക് യു ബാസ്പെന്ത് മാതെ നമ്മെ അമ്മയുടെ ദാനം മുഖതമ ഫിസിക്കൽ ക്ലാസ് റിവിഷൻ ആയത്തനേക ഏക ഇവരൊക്കെ തമായി എന്നെ തോടെ വേളവിനും മേക്ക് അപ്പോൾ എന്നെ അറി മേക്ക് അപ്പി വാകെ കിയക്ക തന്നെ നേ അറുത് വാകെ മേലായി കിയക്ക അറ നെത്തു ഒരാളവിനും മേക്ക് അപ്പോ മോത്ത അറി നിയമം ഔ അത് അപ്പി തുട്ട ഇവരക്കല്ലേ ഉദരമ തീരുമാസ പാടുമണ നിയമായി ആ സുപ്രിയാക്ഷ ബാസ്പിന്റെ അനിമ ദാന എമോട്ടമേ എമോമ ഇക്കാങ്ങനെ അത് ഇനിയമായി ഏ അന്നാ അന്നേക്കത്തമേ എൻ്റെ കൂടെ ചാലു എമോട്ടമ ഷിയാക്കരന്മാർ പറ്റിയ ലിങ്ക് ഒക്കെ മുഖത്ത് താമപ്പേ ലിങ്കൊക്കെ ഷിയാവും എന്നേ വരി അറി അങ്ങനെ അപ്പി പടം കത്തേ അത് ഇൻസാ ആളു എമോട്ടമ ഷിയാക്കരണ്ട് അത് മുഖത്ത് വെടി അസനോ മെയ് മാസത്തേക്ക് വാളുവില്ലേ മുതൽ പാസ്റ്റ് వాళ్ళకి ఎగ్జామ్ మేక ఇయ్యాలా అది రిచార్జ్ డేగిన కూడా మట గోడా మన మతకాయ మగే గోడే కిరియా కొడి అసలు ఇప్పుడు అత్తగా అత్తిటి అది ఎంత కూడా యాట లగ్న తీసుకున్న కలిసి కానక్కర్ యా మీ పార్ సీఏ కక్కరి బిఏ కక్కరి మన మతకనే సమ్మాన అనివార్య సీఏకి కూడా అదే అలా తాత్తేమ మాత్తి కూడా కథాకరణం రామత్ కథాకరణం ఏ మనుష్య ఏకే దర్వగే రిచార్జ్ డేగర్ ఏ ఎత్తమ యాడు స్టడీస్ చేయగా ఇక్కడ అప్పుడు ఆన్లైన్ క్లాస్ తెగ సంబంధం వెళ్ళా అని విషయానికి గొడగ ఇక్కడ హేతు ఉనందు ఎత్తివి అరదు అరే వాళ్ళ ఉనందు ఎత్తికర కన్నా అరదు మీరు బాస్పెంద సార్ కీయడం తెచ్చిన అనివార్యంగా అప్పుడు ఎందు ఓన్ అనివార్యం తీయనే బాస్పెంద నమయా మాట వందాను లింక్ ఇక ఎంఐ పాస్ అయిపోతా లింక్ ఇక షేర్ కరాని ఆలు అమౌంట్ అరే తవ్ 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 మనం ఫస్ట్ ఎత్తిరా కానం అయిపోతే అరదు ಆಯ್ತು ಅಣ್ಣ ರೀ ಅದಾದ್ರೆ ಸರ್ ಮಾಮ ಬಿಯಂಗ ಯಾವ್ರ ದೇವಳಿಕರೆ ಅಸಾಗೆ ಅಪ್ಪೇ ನಂಗಿತ್ ಸರ್ ಏನವರೆ ಅಲ್ಲಿ ನಿಯಮ ಅಯ್ಯ ಅಣ್ಣ ರೀ ಒಳಗೆ ನಂಗಿಲ್ಲ ಮಲ್ಲ ಸಂಬಂಧಗಳು ಅನ್ಬೋದೆ ನಿಯಮ ಅರಿ ತಮ್ಮ ಫಸ್ಟ್ ಹತ್ತಿರ ಸರ್ ಮಾಡ ಮೀ ಪಾಠ ಪಟ್ಟಮ್ಮ ರೀ ಟೀಕಾ ಗೊಡದಾಳ ದೇವನೇ ಇದೆ ಸರ್ ಸರ್ ಎಮ್ ಸಿ ಗುಡಿಗಾದ್ ಗೊಡದಾಳ ಓಪು ದೇವ ಅನಿವಾರ್ಯ ಎಮ್ ಸಿ ಗುಡಿಗಾದ್ ಗೊಡದಾಳನೆ ದಿಗಡಂ ಪಂತೀಯ ಕರ್ಣವನೇ ಇದೆ ಓ ಅನಿವಾರ್ಯ ದಿಗಡಮೇ ಅವನೇ ಈಗ ನಮಗೆ ಅನ್ಯಾಮದ ಅವನೇ ದವಸ ಹಾಕ್ಯಾರ ದವಸ
උදේ පාන්දර දාමු MCQ එක කරන්න උදේ පාන්දර දාමු ඈ හරිද? එතකොට පොඩි ෆීලින් එක කියන්නේ උදේම නැගිට ගමන් ලස්සන කරගෙන යන්න පුළුවන්. සර් තමයි වැඩක් එදා කරේ නැත්තේනේ. ඔව්. දැරි. උදේ පාන්දර දාමු MCQ එක කරන්න. රෑට දාමු මේ මේ දේවල් පොඩ්ඩක් අපි අප් කරගන්න. හරි. තව මොනාරි අමාරු තැනක් තියෙනවා තව විනාඩියක් දෙන්න තග්ගල් චැට් එකලා සර් මේ කොට සමාරු මේ කොට සමාරු මේ කොට සෙන් ලබන සතිය කරන්න සර්. ඉක්මනට දාන්න චැට් එක දා බැලියෝ. හරි 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 මවුලා මවුලා අනේ මවුලේ ඕනේ නැහැ මවුලාට මගේ වීඩියෝ එක බලලා දාගන්න. මොකද මේ හේතුව මේ මවුල දැන් මට කරලා මැති වෙලා තියෙන්නේ. හරිද? මවුල වල වාට අවගාඩු සංඛ්‍යා ඒවා නැහැ නේ මොනවා ඉසවුලක් නැහැ. සර් 11 වසරේ අවසාන පාඩම අමාරුයි. හරි. 11 වසරේ අවසාන පාඩම සෙට් කරලා ඒකට අදාළ පළවෙනි පාඩම් ටික ඔක්කොම කරන් යන්න. හරි. ක්ලාස් එකේ ලින්ක් එක දාන්න ගෲප් එකට ඇඩ් කරන්න. හරි ඇඩ් කරා මගේ නම්බර් එක දාන්න පුතේ මැසේජ් එකක් දාලා තියන්න. 0.1438 49.03 මේ මැසේජ් එක මේකට මැසේජ් එකක් දාන්න WhatsApp එතකොට ඔයාලට ගෲප් ලින්ක් එකක් එවයි. 0.1438 49.03 හරිද? ගෲප් ලින්ක් එක දායි හොඳේ. හරි. පද්ධති ටිකක් ඕන. හරි පද්ධති ටිකක් කරන්න. හරිද? හරි. මම උදාහරණේ ප්‍රශ්න නැහැ කාටවත්. එහෙමයි අද හොඳේ ළමයි ටික අද ආපු ටික අයි කෙනෙක්වත් අයින් වුණේ නැහැ. يعني අයිංගලා ගියේ නැහැ. සෙට් එක එම්ම මේ දෙනියම අය. අන්න එහෙම තමයි වෙන්න ඕන. හරිද? හරි. හරිද? රයිට්. එහෙනම් අපි විද්‍යුත් රසායනික පාඩම කරන්න කෝ සර් අනිවාර්යෙන්. ඒක අමාරුයිද? අර්ධ ප්‍රතික්‍රියා, පූර්ණ ප්‍රතික්‍රියා අපි එදික් කරමු. හරිද? හරිද? තාමනායි ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුතේ. හරිද? අවසාන පාඩම් 15 වෙනි පාඩම ජෛව මොකද්ද මේ ජෛව ගෝලය. හරිද? ජෛව ගෝලය. තාමනායි පාඩමක් තියෙනවා අහන්න බැටියෝ. තාමනායි දැන් මම මෙතන දාගන්නවා සටහන දාගන්න. හරිද? හරි. අග්ගල පැටියෝ. තාම මොකක්ද තියෙන කේස් එක? ප්‍රවේණිය කියන කරලා දෙන්නකෝ සර්. ඕචන. හරි ප්‍රවේණියන් අපි බලමු. ප්‍රවේණිය කොටස පොත් දැම්ම නම් ප්‍රවේණියට ගන්නෙ නෑ මම. මොකද හේතුව ප්‍රවේණියෙන් එන ප්‍රමාණය චුට්ටක් අඩුයි. අපි ටාගට් කරමු මයි පුතා විභාගෙට ටාගට් ඔය විද්‍යුත් රසායන හොඳයි චුම්බක පාඩම හොඳයි. හරිද? අන්න ඒව ටාගට් කරගමු. හොඳේ ඔද්දටම ටාගට් කරගමු. අනිවාර්යෙන් විභාගෙටම සෙට් වෙන මේක. හරිද? ඔව් විද්‍යුත් රසායන චුම්බක පාඩම. හරිද? 13 පාඩම. හරිද? ඊට පස්සේ ඔය 15 වෙනි පාඩම. හරිද? ඊට පස්සේ තරංග ආයවා යෙදීම් පාඩම්. කින්න සටහන් පාඩම්. හරිද? ඒ සෙට් එකම. හරි? හරි ප්‍රවේණියක් දෙන්න. ප්‍රවේණියක් කරලා දෙන්න. අනිවාර්යෙන්. හරිද? හරි. එහෙනම් මයි පුතේ හමුවට උස්සාර නැහැ හොඳේ. අපි සමුගමුද? හරි. ඔව් උස්සාර නැහැ හරි. එහෙනම් වැඩියෝ හමුවට මායි පුවන්. අපි හම්බෙමු බස්පන්දේ නම් හමුවම. නම් උස්සන්න නැහැ මොඩම ආයිබෝවා. හරි එහෙනම් ගුඩ් නයිට් දැන්. රයිට්. එහෙනම් හරි ගුඩ් නයිට්.